ප්‍රේමණ දිවනාසක දරුවනි අදසුන් වහන්සේ වචනය පසක් බෙදාගන්න ලැබීම භාගයක් උඩ සලකනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් වසෑම කනෙක්ටම අපි සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. අදහස අපි ස්වාමීන් වහන්සේගේ වචන ඇතර අපි පදයන් පහක් බලන්නට යනවා. හේතුව තමයි අදවසේ මම මාතෘකා විදිහට ගත්තේ පාපයෙන් ගැලවෙන්න හරි ක්‍රමය. පාපයෙන් ගැලවෙන්න හරි ක්‍රමය. දැන් අපි දන්නා වූ දෙයක් තමයි අපිට මම මේක වැරදි කියලා කියනව නෙමෙයි. නමුත් අපිට අපි අහලා තියෙන දේ, අපි ඉගෙනගෙන තිබෙන දේ, අපේ පාපයෙන් ගැලවෙන්නට අපි අපේගේ පව් කියා දීලා අපි යේසුස් වහන්සේව පිළිගන්න උන්වහන්සේගේ මරණය උන්වහන්සේ නැවත නැගිටීම පිළිගන්න උන්වහන්සේ අපේ ජීවිතේ පිළිගත්තම අපි පාපයෙන් නිදහස් වෙනවා ගැලවෙනවා කියලා තැනක තමයි සමහර අයගේ දැන ගැනීම. නමුත් මෙතන රෝම 10 වෙනි පරිච්ඡේදයේ අතරම කියන්නේ කුමක් කියන යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවන් වහන්සේ විසින් උන්වහන්සේ මළුන්ගෙන් නැගිටු බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය. දැන් මෙතන අපි ගැලවීමක් ගැන කතා කරන්නේ තමාගේ ආත්මය මරණයෙන් ගලව ගැනීම. ගැලවීම කියලා කියන්නේ මොකද්ද? මරණයට නියම වුණා වූ පාපයේ කුලේනම් මරණය. ගැලවීමේ සැබෑ අර්ථය ඒ මරණයට නියම වුණා වූ ආත්මය එතනින් ගලවලා සදාතනික ජීවනයට ඇතුළත් කර ගැනීම. හැබැයි ඔබ මම අපි දන්නා දෙයක් ඔබ මේක සමානට කට්ටිය මේකට විරුද්ධ වෙන්නේ නැහැ. මෙයා බොරු මේ කියන්නේ කියලා කියන්න පුළුවන්. හැබැයි මම මේක ප්‍රශ්නයක් අහන්නම් ඔබේ. එලෙස ගැලවීම ලැබුවා වූ කී දෙනෙක් ඊට පස්සේ පව් කරලා තියෙනවද? සරල ප්‍රශ්නයක් මම අහන්නේ. මෙහෙම යේසුස් වහන්සේ පිළිගත්තා වූ ගැලවීම ලැබුවා යයි කියනා වූ අය කී දෙනෙක් ඒ ගැලවීම ලැබුවට පස්සේ පව් කරලා තිබෙනවද? පාපයෙන් ජීවත් වෙලා තිබෙනවද? එහෙනම් ඔබ ගැලවීම ලැබුවා නම් ඒ පාපේ කොහොමද බතුල තවමත් තිබෙන්නේ මගේ ප්‍රේමන්දනේ? අපි කාරණා ගොඩක් කිය අපි වැටුණා වූ පොළොව ජීවත් වෙන්නේ, අපගේ මරණීය ශරීරයන් තියෙන්නේ, ඉතින් ගොඩක් කතා අපිට කිය අපි ඒකයි පාපෙට වැටෙන්නේ කියලා. දැන් මෙතන මේ ක්‍රියාවලිය තිබෙන්නේ ඔබගේ ආත්මය ගිනිවිලෙන් ගලවාගෙන සදාතනික ජීවනයට ඇතුළත් කරගන්නේ මේ ක්‍රියාවලිය. නමුත් ඔබටත් මටත් මගේ ප්‍රේමන්දනේ පාපයන්ගෙන් නිදහස් වෙලා පාපය නැති ජීවිතයක් ගත කරන්න නම් ඒක ක්‍රියාවලියක්. ඒක මේ එක පාරක් කරලා හරි මම ගැලවුණා කියලා එහෙම ඉන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි මේ. කිතුණු ජීවිතය කියන්නේ එච්චර ලේසි නැහැ පාපෙන් ගැලවෙන්න. මම මෙහෙම අමාරු කරනවා නෙමෙයි. නමුත් මේ සමහර කටිතනේ මම පසුතැවිලි වුණා, මම පසුතැවිලි මේ ආඥාව කළා, හරි මං දැන් පාපෙන් ගැලවිලා ඉන්නේ. ඔව්, ඔබ පසුතැවිලි වුණාම මෙච්චර කල් කළා වූ පාපෙට ස්වයංව සමාව දුන්නා තමයි. හැබැයි ඊට පස්සේ පැය ඔබ මොකද කරන්න යන්නේ? ඔබ නැවතත් ඒ පාපේම කරන ඒ ඒ ඒ විදිහට ජීවත් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ ඔබේ ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ විසඳ ගන්න ඕන. ඔබ නැවත පව කරන කෙනෙක් නම් ප්‍රශ්නයක් තියෙනවා, විසඳ ගන්න ඕන. ඉතින් අද්දස අපි බලන්ට යන්නේ පව නොකර සිටීමේ ක්‍රමයක්. ක්‍රමය ඇත්තටම පව නොකර සිටීමේ ක්‍රමය. උන්වහන්සේගේ වචනේ පවතම දෙමත් පැහැදිලිව කතා කරන්නා වූ පියවරයන් පහක් තිබෙනවා. පාපේ නිදහස් වෙනව පියවරයන්. ඉතින් අද්දස අපි මේ පියවරයන් පහ බලන්නට යමු. පළවෙනි පියවර තමයි රෝම 6:3. පළවෙනි පියවර තමයි දැනුම, රෝම 6:3. නොහොත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළට බෞතිස්ම ලැබුවා වූ අප සියල්ලන් උන්වහන්සේ මරණයට බෞතිස්ම ලැබූ බව නුඹලා නොදැන සිටින්නහුද? උන්වහන්සේගේ දාසයා ඔබේ මගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට දැනගැනීම තිබෙනවාද? ක්‍රිස්තුස් වහන්සේ මරණයට බෞතිස්ම ලැබූ බව, උන්වහන්සේ මැරුව බව, උන්වහන්සේ මැරුණ බව ඔබගේත් මගේත් පාපයන් නිසා. ඔබටත් මටත් ඒ දැනගැනීම තිබෙන්න අවශ්‍ය. යේසුස් වහන්සේ මැරුණේ ඔබගේ මගේ පව් නිසා කියලා. ඒ දැනුම තමයි ඔබව නිදහස් කරන්නා වූ පළවෙනි දේ. දැනුම නැතුව යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මැරුණා, උන්වහන්සේගේ දුක් විඳීම ගැන දන්නේ නැතුව එතනින් එහාට මගේ ප්‍රේමවන්තනේ අපිට අමාරුයි අපගේ ජීවිතය හැඩගස්ස ගන්න පාපයක් නැතුව. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ මරණය ගැන දැනගැනීම ඉතාමත් වැදගත්. දෙවෙනි කාරණාව විශ්වාස කිරීම. මොකද්ද විශ්වාස කරන්නේ? රෝම 6:9. අපි උන්වහන්සේ සමඟ මැරුණමු නම් උන්වහන්සේ සමඟ ජීවත් වන්නේ මේ විශ්වාස කරමු. මේ දැනගැනීම මොකද්ද? විශ්වාසයේ මැරුණ බව අපිට දැනුමක් තිබෙන්න අවශ්‍යයි. ඊට පසුව අපි ගැලීමේ යාත්‍රාවේදී වගේම උන්වහන්සේ නැකිට බව සහ උන්වහන්සේ අද දවස ජීවත් වෙනවා, උන්වහන්සේත් එක්ක අපි ජීවත් වෙනවා කියලා ඔබ විශ්වාස කරන්න ඕනේ.
සදාතනික මරණය නොමේ සදාතනික ජීවනයට ඔබව ඇතුළත් කරගත්තාව පුද්ගලයෙක් බව ඔබ විශ්වාසකරන්ට අවශ්‍යයි. ඒ විශ්වාස කිරීමේ පීවරය නැතුව අපි හැමදාම පසුතැවිලි වෙන එක විතරයි නම් කරන්නේ ඒක ඔබ නැවතත් පාපයට ගෙන යන්න යන. නමුත් මේ පීවරයන් පහ තුළින් දෙවෙනි පීවරේ විශ්වාස කිරීම, ඒ විශ්වාසය ඔබ ඇති කරගන්නම අවශ්‍යයි. ඔබ අද දවසේ යේසුස් වහන්සේත් එක් ජීවත් වෙන කෙනෙක් කියලා. මේ නිකන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. කවුරුත් මට නැහැනේ අනේ මං කාලගන්නේ පෞකාරයක් කී කිනවා නෙමෙයි. නමුත් ඔබ අද දවසේ විශ්වාසයත් එක්ක ජීවත් වෙන කෙනෙක් කියලා ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. ඒ විශ්වාස කිරීමෙන් පස්සේ තුන්වෙනි පියවර තමයි සිතීම. රෝම 6:11. එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවන් වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතා ගන්න. ඔබ ඉස්සලාම උන්වහන්සේගේ මරණ ගැන දැනුවත් වෙනවා, ඊට පස්සේ උන්වහන්සේගේ ජීවත් වීම සහ ඔබ උන්වහන්සේත් එක්ක ජීවත් වෙන බව ඔබ විශ්වාස කරමින් සිටිනවා කෙනෙක්. ඒ විශ්වාසය තුළින් ඔබගේ මනසට ඔබ සිතන්න පුරුදු කරනවා, මොකද්ද මම පාපෙට මැරලා ඉන්නේ, මට පව් කරන්න බෑ, මොකද මම යේසුස්වහන්සේත් එක්ක ජීවත් වෙන්නේ. ඉතින් ඔබ ඔබගේ සිතීම ඔබගේ මනසට පුරුදු කරන්න අවශ්‍යයි සිතන්නට ඔබ යේසුස්වහන්සේත් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඔබ මරණයට ඔබ පාපයට මැරලා ඉන්න ඔබට පව් කරන්න බෑ කියලා ඔබගේ මනසට සිතන්න පුරුදු කරගන්න අවශ්‍යයි. සිතන්න පුරුදු කරන්න. අපිට හිතෙන්නේ නැහැ අනේ මගේ පාපයක් වුණා. ඉතින් හිතලා නැහැ, ඔටෝමැටික් වෙලා. ඇයි ඒ සිතීමේ ක්‍රියාවලිය තුළ මනස තුළ මනස දියුණු කරගෙන නැහැ සිතන්න ඔබ යේසුස්වහන්සේත් එක්ක ජීවත් වෙන කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා අපි සිතන්න පුරුදු කරගන්න අවශ්‍ය අපගේ මනස නෑ මට පව් කරන්න බෑ, මම පව් කරන්නේ නැහැ, මොකද මම යේසුස්වහන්සේත් එක්ක ජීවත් වෙන නිසා කියලා. හතරවෙනි පියවර බාර දීම. රෝම 6:16. නුඹලා කීකරකම පිණිස දාසයන්කට යමකට නුඹලාව බාර දෙන්නේහොද්ද ඒ මරණයට පමුණවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකරණ පමුණවන්න වූ කීකරකම වේවා. නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිහුද? ඔබගේ ජීවිතය, ඔබගේ කැමැත්, ඔබගේ සැලැස්ම සියල්ල දයන් වාසයට බාර දෙන්න ඔබ ඊළඟට තීරණයක් ගන්නට අවශ්‍ය. ඔබ සිතලා පුරුදු වුණාට පස්සේ ඔබගේ සිතීම පුරුදු වුණාට පස්සේ ඔබ පාපයට මැරුණා කියලා ඔබගේ එවිට ඔබට පුළුවන් ඔබගේ ජීවිතය දයන් වාසය අතරම බාර දෙන්න. ස්වාමිනී මෙන්න ශුද්ධ වූ ජීවිතයක්. මේ මෙලෝදයක් කරන්න නැතුව අපි හැමලිම බාර දෙන, මගේ ජීවිතයට බාර දෙන, මගේ ජීවිතේ බාර දෙන, මගේ ජීවිතේ බාර දෙන. හැබැයි පාපේ මුල්, පාපේ සිතුවිලිත් එක්ක තමයි අපි යාඥාව බාර දීම කරන්න. මේක හරියන්නේ නැහැ මගේ ප්‍රේමන්තේරි. නමුත් ඔබ සිතන්ට ඔබගේ මනස පුරුදු කරගත්තට පස්සේ ශුද්ධ වූ ජීවිතයකට එවිට ඔබට ශුද්ධ වූ දයන් වාසයට ශුද්ධ වූ ජීවිතයක් බාර දෙන්න පුළුවන්. ශුද්ධ වූ ජීවිතයක් බාර දෙන්න පුළුවන්. අවසාන කාරණාව ශුද්ධකම සඳහා පළදැරීම. රෝම 6:22. නමුත් දැන් නුඹලා පාපය නිදහස් කරන ලදුව දැන් වාසිකේ දාසයෝ වී ශුද්ධකම සඳහා පළදරන්න ඔය ඒ කෙලවරද සදාකාල ජීවනයේ වේ. පාවුල් තුමා කියන මේ කාරණා ටික කරාට පස්සේ තමයි නුඹලා පාපයෙන් නිදහස් වෙන්නේ. එහෙම නැතුව පසුතැවිලිමේ යාඥාව කරපු පාලියට පාපයෙන් නිදහස් වෙන්නේ නෑ මගේ ප්‍රේමාන්තයනි. වැරදි ඉගෙන ගැනීමක් ඔබ මෙච්චර ලැබුවා නම්, වැරදි වැටීමක් තිබුණා නම් මම කරුණාවෙන් ඉල්ලන ඒ දේ ඉවත් කරගන්න. මෙන්න පාපයෙන් නිදහස් වෙන ක්‍රමය. මේකත් එක්ක ඔබ ශුද්ධකමට ඇතුළත් වෙලා ශුද්ධත්වන වාසිය ලබාගෙන ශුද්ධකමේ පලත් එක්ක ජීවත් වෙනවා ශුද්ධවරයෙක් වෙන්න ඔබ පාපයෙන් ජයගත්තා වූ අනර්ග බලවන්ත කිතුණෙක් බවට ඔබ පෙන්වන්නට යනවා. ආමෙන්. මම විශ්වාස කරන දා ස්වයිනස් ඔබට යමක් කතා කරන්න ඇති කියලා අපි යාඥා කරනවා. මගේ ස්වාමිනී, ඔබ වහන්සේ අද කතා කරවල ලෙසම ස්වයිනස් පස්තවිලි මේ යාඥාවේ නැවතෙන්නේ නැතුව පියනි අපේ ගැල්වීමේ යාඥාව නැවතින් නැතුව නිරන්තරයෙන් ස්වයනස් ඔබ තුළ ශුද්ධව ජීවත් වෙන්න පුළුවන් වූ මේ ක්‍රමවේදය තුළ ජීවත් වෙන්න අපිට උපකාර කරන බෙක්සිනකට කතා කළ බැලව ආශිර්වාද කරන සියල්ල ගෞරව වහන්සේටයි. ඉසස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.